සුබාද හැම විසින් අහන්නම අවශ්‍ය තවත් නඩුවක් ගැනයි දැන් අපි කියන්න යන්නේ. ඊයේ හිවත් පෙබරවාරි 15 වෙනිදා අධිකරණයේදී හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුප්පැල්ල මහතා නිින්දෙන් හුස්ම හිරවීමේ රෝගී තත්වයකින් පෙළෙන බව ඔහුගේ නීතිඥයා කරුණෝ ඉදිරිපත් කළා. එම සුවිශේෂී රෝගී තත්වෙන් පෙළෙන තම සේවා දායකයාට එවැනි අවස්ථාවකදී කෘතිමව ඔක්සිජන් ලබා දිය යුතු බවයි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා එහිදී කියා සිටියේ. එහිදී ඔහු කියා සිටියේ මේ වගේ කතාවක්. මගේ සේවා දායකයා මේ වෙද්දී රෝග ගණනාවකින් පෙළෙනවා. විශේෂයෙන්ම ස්වාමීනි ඔහුව බන්ධනාගාරගත කළාට පස්සේ ඔහුගේ රුධිර පීඩනය විචලනය වෙලා උදරයේ බඩවැල් ව්‍යාකූල තත්වයකින් පෙළෙනවා. ඔහුට වකුගඩුවල රෝගී තත්වයකුත් තිබෙනවා. ඒ වගේම ඔහු දියවැඩියා රෝගයෙන් පීඩා විඳින්නේ. ස්වාමීනි ඔහුට තිබෙන රෝග අතර ඔහුට තිබෙන සුවිශේෂීම රෝගී තත්වය තමයි රෑට නිින්දෙන් හුස්ම හිරවීම. එය රෝගී තත්වයක්. ඔහුට නදනුවත්වම ඔහු ලබා ගන්නා ඔක්සිජන් ප්‍රමාණය අඩු වෙනවා. අන්න ඒ වෙලාවට ඔහුට කෘතිමව ඔක්සිජන් සපයන්න ඕනේ. ස්වාමීනි මේ වෙලාවේ බන්ධනාගාරයේ ඔය කියන රෝගී තත්වයට ලබා දෙන්න ඕන ප්‍රතිකාර නැහැ යනුවෙන් තමයි ඔහු කියා සිටියේ. මේ අතර හිටපු සෞඛ්‍ය අමාත්‍ය කිහිලිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 7 දෙනා එළඹෙන 29 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ප්‍රශ්නගත ප්‍රතිදේහයේ එන්නත් සිද්ධිය සම්බන්ධයෙන් වූ නඩුව 15 වනදා මාලිගා කන්ද මහේස්ත්‍රාත් අධිකරණයේදී යලි කැඳවුණු ලැබූ අවස්ථාවේදී තමයි මෙම නියෝගය නිකුත් කළේ. හොඳයි ඉතින් බාල ප්‍රතිදේහයේ එන්නත් කිනාපු චෝදනාව තියෙන මුහුට්ගේ නඩුව මේ කියන ලෙඩත් ඇත්තටම තියෙනවා නම් ඉතින් ඉදිරියේදී සබහාදහම විසිනුත් කොයි විදිහට විසඳයිද කියලා අපි බලන් ඉමු. මේ ගැන ඔයාලගේ අදහසත් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම මේ වගේ දේවල් ගැන හරියටම දැනගන්න අපේ channel එක subscribe කරන්නත් තිබා. ස්තුතියි.